Deng api me balemu deng api dakunu palat gatot api kipa watawak sakatchawal pawattala kala yutu de road blocks daan doni heti e siyalu de terung kala dunna mama manghitanne medawatta mahatthayata kiwwat mata plan ekak ewa keruwa api katha karala road blocks daan heti මන් දැන් උදාහරණයකට ඒ ටික විතරක් මං ඉස්සලා පෙන්නන්නම් මේ තමයි මේ පළාතේ රෝඩ් බ්ලොක්ස් වල වෙන දේ මේ පහුගිය සුමානේ මේ රෝඩ් බ්ලොක්ස් හට් එක තියනවා කවුරුත් නැහැ දැන් මේ තමයි අපි එක රූට් බ්ලොක් එකක ෆුල් ෆේස් හෙල්මට් දාලා ජැකට් සඳලා බයිසිකල් එකක් ඒ රූට් බ්ලොක් එකෙන් තුන් පාරක් ඇරියා. තුන් පාරක් ඇරියා. අඩු ගානේ පළවෙනි පාර දෙවෙනි පාර මේක ගියා නේද මෙතනින් කියලාවත් එහෙම එකක් නැහැ. තුන් පාරක් ගියා එක. දැන් මේකෙන් පේනවා කොච්චර හොඳට රූට් බ්ලොක්ස් වල වැඩ වෙනවද කියලා. දැන් මේක OIC division DIG සියලු දෙනාම වගේ කියන්න ඕනේ මේවා ගිහිල්ලා බලන්න ඕනේ එහෙම කිසි දෙයක් වෙන්නේ නැති හින්දානේ නිලධාරීන් මේ වගේ වැඩ කරන්නේ දැන් අපි ඇහුවාම කොළඹදී අපි සාකච්ඡා තියලා ඇහුවාම හරිස මෙච්චර රෝඩ් බ්ලොක්ස් තියෙනවා කියලා විස්තරي කියනවා ඒ වුණාට රෝඩ් බ්ලොක් එක මෙච්චරයි වෙන්නේ දැන්මන්ට පොලිස්පත්තුමා කිව්වා එයත් ඇඳලා දුන්නා කියලා මේ හැම පාරෙම්ම මහ පාරට එන ඒවා මුහුදු තීරේ ඉඳන් ඇතුලේ ෂූට් එකක් කරලා එළියට ආවත් ඒවා බ්ලොක් වෙන විදිහට දාන්න කියලා මොකුත් නැහැ. ඉතින් මම මේ අද කියන්නේ සියලුම OIC ලා මීට පස්සේ ඒ එයාගේ ඒරියා එකේ වෙන සෑම සිද්ධියකටම වග කියන්න ඕනේ. STF එක ඉන්නේ වෙනම කාර්යභාරයකට. STF එක කරනකම් බලන් ඉන්න එපා. හැම පොලිසියෙම දැන් මේක ඇත්තටම දකුණු පළාතට විතරක් නෙමෙයි මුළු රටටම අදාළ දෙයක් මම කියන්නේ. සෑම පොලිසියක පොලිස් ඒරියා එකකම සිද්ධියක් වුණොත් මීට පස්සේ OIC වගේ කියන්න ඕනේ ඒ වගේම ඩිවිෂන් උයි DIG වගේ කියන්න ඕනේ ඒක දැන් මම ක්‍රියාත්මක කරනවා වහාම අපිට උත්තරයක් දෙන්න ඕනේ මොකද උනේ කොහමද උනේ රෝඩ් බ්ලොක් එක තිබුණ නැත්තේ කොහමද කොතනින්ද ගියේ අපිට ඔක්කොම බලන්න පුළුවන් ෂූට් එකක් උනා ෂූට් එකක් කරලා යන්නේ කොහෙද ඒ රූට් එකේ කොහමද නවත්ත ගන්න බැරි උනේ ඒ ඔක්කොම ඕගොල්ලන් දැනගන්න ඕනේ. අනිත් එක පොලිස් ඒ පොලිස් ඒරියා එකේ අද ඉඳලා කුඩුද පාතාලෙද කසිප්පුද හැම දෙයකටම OIC වගේ කියන්න ඕනේ නැත්තම් මම ඒ OIC ව එතනින් අයින් කරනවා. කියන්නේ මම මේ දැම්ම කියන්නේ හොඳින් Tamanට plan කරලා වැඩ කරන්න පුළුවන් වෙන්න. අපි මම බුද්ධියංශේ පාවිච්චි කළා මං හැම දෙයක්ම හොයනවා හැම පොලිස් ඒරියාකේම මම බුද්ධියංශෙන් රිපෝට්ස් ගන්නවා ඒරියාස් වල වෙන්නේ මොනවද කියන එක මට මං රිපෝට්ස් ගන්නවා අරගෙන ඒ රිපෝට්ස් උඩ තමයි මීට පස්සේ අපි OIC කෙනෙක් තියනවද නැද්ද කියන තීරණය ගන්නෙ ඒකෙහිඳ කරුණා කළා මං දත්ත වලට විස්තර වලට යන්නේ මොකද ඒවත් ඒ ටික සියලු දේ දැන් මේ නිලධාරීන් විසින් පෙන්නලා දුන්නා තමන්ගේ පොලිසියේ වැඩ කරන්නේ නැති නිලධාරීන් ඉන්නවා නම් දන්නන්න සීනියර් DIG ට දන්නන්න දන්නලා ඒගොල්ලන් වයින් කරන්න
අර දේශබන්දු තෙන්නකෝන් මහතා කිව්වා වගේ ඒ සම අර ඇත්තටම ඩෙන්ටිෆයි කරපු පොලිස් ස්ටේෂන්ස් වල එතන හොඳටම ඉන්න ඕනේ. ඉතින් එහෙම කරන්නේ නැති නිලධාරීන් ඉන්නවා නම් වහාම ඩිවිෂන්ට රිපෝට් එකක් දෙන්න දීලා DIG හරහා කතා කරලා මාරු කරන්න. මේ ඒ දේ කරන්න ඕනේ. අනිත් එක දැන් නැත්තම් බලන්න අපි මේ ක්‍රියාවන් වලට අපි ඉඩ දීලා දැන් අපි වැටිලා තියෙන තත්ත්වය බලන්න. දැන් ඕගොල්ලන්ට ලැජ්ජාවක් නැද්ද යූනිෆෝම් එකක් ඇඳගෙන ඉන්නකොට පාතාලේ එකෙකුට කෝල් කරලා තර්ජනය කරන්න පුළුවන් තත්ත්වෙටනේ දැන් වැටිලා තියෙන්නේ. ඒ තත්ත්වෙට වැටිලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ යූනිෆෝම් එකක් අඳින සියලු දෙනාම ලැජ්ජාවට පත් වෙන්න ඕනේ එහෙම ඒ වෙනකොට ඒ දේ වෙනකොට. එතකොට මොකක්ද ඒකට කරන්න ඕනේ? ඒ ඔක්කොම අපේ සතුරෝ. ඒගොල්ලන්ව අපි හොයාගෙන ගිහිල්ලා ගන්න ඕනේ. අද ඉඳන්වත් මං කියන්නේ මේ දකුණු පළාතේ අද ඉඳන් හිත අදාගන්න හැම ඉන්න හැම එක්කෙනාම අපි ගන්නවා. ගණ්ඩ යනකොට ගැහුවොත් ගහනවා. ඒක ඒ දේ කරන්න ඒ මොකද මම ඇමති වෙලා ඉන්නකම් මං ඕගොල්ලන් වෙනුවෙන් පෙනී හිටිනවා. මොන හරි ප්‍රශ්නයක් වුණොත් මං ඕගොල්ලන් වෙනුවෙන් පෙනී හිටිනවා. මේ පාතාලේ කුඩුයි සම්පූර්ණයෙන් අපි නැති කරගන්න ඕනේ. ඕගොල්ලන්ට සමහරට දැන් ගෙදර ගියාමත් පවුලේ අය අහයිනේ. මොකද්ද තාත්තා මේ දැන් මේ අණ්ඩවැල් එකේ වුණු තර්ජනය කරනවානි කියලා. දැන් ඒ කැපවීම තියෙන්න ඕනේ. දැන් මම දන්නවා මේ අපේ ලේකම්තුමා ඔය දේශබන්දු මේ ඔක්කොම දන්නවා. දැන් අපි හරක් කටාවයි සනින්දුවයි ගේනකොට මම එදා දවස් දෙකක් විතර මම රෑ නිදාගත්තේ නැහැ. මං මේ වගේ ගත්තා කියලා දැනගත්ත වෙලා ඉඳන් උදේ දවල් රෑ මං මැඩගස්කවල මහජන ආරක්ෂක ඇමති එක්ක ටෙලිෆෝන් එකේ කතා කෙරුවා. එතනින් ගෙනල්ලා ප්ලේන් එකට දාන ඒ හැම වෙලාවෙම මම ෆෝන් එකේ හිටියා CID නිලධාරීන් එක්ක. ඊළඟට කෙන්යාවට ගෙනහම ෆ්ලයිට් එක මිස් වුණා. ඊළඟට මට වුණා ඉන්දියාවට රෑ මැද මේ රෑ 11ට 12ට ඉන්දියාවට කතා කරලා එහෙම පණිවිඩයක් දෙන්න කෙන්යාවට. එමුකෝ කෙන්යාවල ෆ්ලයිට් එකට දාගත්තේ නැත්තේ ඉන්දියාව බාර ගන්නවා කියලා පණිවිඩය ඇවිල්ලා නැහැ කියලා. පැය භාගෙන් ඒ පණිවිඩය ඇරලා ඊළඟ ප්ලේන් එකට දාලා ඊළඟට බොම්බේ වලට එනකොට බොම්බේ වලින් මෙහෙට එන ෆ්ලයිට් එක ගිහිල්ලා. එතකොට පැය 24ක් විතර බොම්බේ තියාගන්න වුණා. ඉතින් එහෙම තමයි අපි කැප වෙලා ඒක කරගත්තේ. ප්ලේන් එකට දාගන්න උටත් ගහලා එහෙ පොලිසියටත් ගහලා නිකන් යුද්ධයක් තිබුණේ ප්ලේන් එක ඇතුලේ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා ඒ වගේ වැඩ කෙරුවොත් මේක නැති කරගන්න එක ලොකු දෙයක් නෙමෙයි. ඒක සල්ලි වියදම් කරයි ඕන තරම්. දැන් මම දන්නවා මේගොල්ලනුත් දන්නවා හරක් කටව ගේනකොට මට මිලියන 700ක් ඔෆර් කෙරුවා මේ මෙහෙට ගේන්න නැතුව ඩුබායි වලට අරින්න කියලා. ජනාධිපතිතුමා දන්නවා එවලෙම මේ ඉතින් මේ මිනිස්සු ලෑස්ති ඕන තරම් සල්ලි වියදම් කරන්න. හැබැයි අපි කවදාවත් ඒවට යට වෙන්න එපා. ඒ සල්ලි වලින් කාල හටවත් හරියන්නේ නැහැ. කොමරි දීක වැඩි දුර යන්න හම්බුනේ ඔෆර් එක දුන්නේ එක්ක නම රුන් කෑවා මේ පළාතෙම දකුණේදීම ටික දවසක් යනකොට කොහොම හරි ඒ තනන් දැන් ඒගොල්ලන් ලෑස්ති මිලියන ගණන් අපේ ලොකු ලොක්කන්ට හරි දීලා මාව ඇමති කමෙන් අයින් කරගන්න එක
ඒ තරමට ඒගොල්ලන් සාකච්ඡා කරනවා. දැන් හරක් කටාගේ නෝනා හරක් කටාට කියනවා කෝල් එකක් දුන්නාම මේ ඔක්කොම හරි ඩීඕ එක කැන්සල් කරන්න පුළුවන් එකම ප්‍රශ්නේ මේ ටිරන් නැමැතුමා. ඔය අනිත් එක දැන් සමහර OIC ලා මම නම් කරන්නේ මම දන්නවා ඒ ඒ ඒගොල්ලන්ගේ උදවිය එක්ක මේ ටෙලිෆෝන් එකේ කතා කරනවා ඒ සම්බන්ධකම් තියෙනවා කරුණාකර වහාම නවත්ත ගන්න. ඒව නවත්ත ගන්න එමුකෝ මම දැන් අද කතා කරුවට පස්සේ ඊට පස්සේ කිසිම අනුකම්පාවක් නැහැ. ඉතින් ඒ තරමට ඒ මිනිස්සුට සල්ලි තියෙනවා සල්ලි වියදම් කරයි කරන්න තියෙන හැම එකක්ම කරයි. අපි අපේ ආත්ම ගෞරවය රැකගෙන හරි යූනිෆෝම් එකේ ගෞරවය රැකගෙන අපි ඒකට ක්‍රියා කරන්න ඕනේ. මම මේ දිගින් දිගටම මේක ගැන මම හිතන්නේ මුලදීත් මං එකපාරක් පොලිස් නිලධාරීන්ට කතා කරනකොටත් මං කියපු දේවල් තියෙනවා. ඉතින් ඕක මට දිගින් දිගටම කියන්න තියන්න එපා. කරුණා කරලා මේ වැඩේ අපි ඔක්කොම එකතු වෙලා කරමු. අපේ හිතන්න මේක අපේ ළමයින්ට කරන එකක්. අපේ රටට කරන දෙයක්. කියලා හිතාගන්න. තමන්ගේ ළමෙක් ගැන හිතනකොට හිතන්න අපි මේ ක්‍රියාදාමයේ අපි කුඩු නැති කරන පාතාලේ නැති කරන එක කරන්නේ ඔහු වෙනුවෙන්. ගන්න තියෙන ඕන ඇක්ෂන් එකක් ගන්න. බය නැතුව ගන්න. දැන් මෙතන ඉන්නවා මේ SSP ට ප්‍රශ්නයක් වුණා. ඒ වෙලාවේ අවාසනාවකට වගේ කාටවත් මුකුත් කරගන්න බැරි වුණා. නමුත් මම පොරොන්දු වෙනවා මම ඉන්නකම් එවැනි දෙයක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. ඒකෙහිඳ බය නැතුව ඇක්ෂන් ගන්න. අපේ සතුරා අපිට ගහන්න ඉස්සලා අපි සතුරාව හොයාගෙන ගිහිල්ලා ගන්න ඕනේ. අන්න ඒකයි මන්ට දෙන්න තියෙන වැදගත්ම පණිවිඩයගේ අද. ගණ්ඩ යනකොට සතුරා ගැහුවොත් අපි සතුරට ගහන්න ඕනේ. ඉතින් දැන් අර ටෙලිෆෝන් කෝල්ස් වල එක අහනකොට ඔයගලන් නිකන් හිතෙන්නේ නැද්ද? එවලෙම ගිහිල්ලා ගහන්න ඕනේ කියලා. ඉතින් මම වැඩිය කතා කරන්නේ නැහැ. කරුණා කරලා මේ ටික කරන්න. තමන්ගේ ඒරියා එකේ ඔක්කොම බලන්න. මට අලුතෙන් දකුණු පළාතේ රෝඩ් බ්ලොක්ස් ඒවා මට හරි ප්ලෑන් එකක් ඕනේ. ඊට පස්සේ මම ඒක චෙක් කරනවා. මට දෙන ප්ලෑන් එක මෙහෙ ඒක වැඩ කරනවද කියන එක මම චෙක් කරනවා. මම රෝඩ් බ්ලොක්ස් වලින් අරිනවා. බයික්ස් අරිනවා. වෙපන්ස් අරිනවා. මම චෙක් කරනවා මේ ඒ ටික හරියට වෙනවද කියන එක. ඒකෙහිඳ කරුණා කරලා නිලධාරීන්ටත් ඔක්කොම කියන්න. කොයි වෙලාවෙ අපි මේ හොරෙන් ඔහොම ෆිල්ම් කරයිද දන්නේ. හරි ඒකෙහිඳ හරියට රස්සාව කරන්න කියන්න. බැරි අය ඉන්නවා නම් දැම්ම OIC ටත් කියලා. OIC කෙනෙක් බැරි OIC කෙනෙක් ඉන්නවා නම් එයා දැම්ම ඩිවිෂන්ටත් කියලා දැම්ම අයින් වෙන්න. දැම්ම අයින් වෙන්න. එතකොට මේ වෙන ප්‍රශ්න ඇති වෙන්න ඉස්සලා. ඉතින් මම සීනියර් DIG ඉඳන් DIG ලා ඩිවිෂන්ලා ඔක්කොටම කියන්නේ මේක ඔබ සියලු දෙනාගේම වගකීම. මීට පස්සේ පොලිස් ස්ථානයක ඒරියා එකේ මොන හරි වුණොත් OIC පමණක් නෙමෙයි ඩිවිෂන් DIG ඔක්කොගෙම මම ප්‍රශ්න කරනවා.
ඉතින් සමහර අයට හිතනවා නම් මේ අමාරු ඒරියාස් වල අපිට කරගන්න බෑ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ අපිට කතා කරන්න අපි වෙන තැනක් දෙන්න. හැබැයි අපිට කරන්න පුළුවන් අය තමයි අවශ්‍යම ඒරියාස් වල අපිට අවශ්‍යයි.